මම කියන ලෑස්ති වෙන්නේ බොහොම ලස්සන කතාවක්. බොහොම ලස්සන බොහොම වැදගත් කතාවක්. බබා ඔයාට මතකද අපි ඉස්කෝලේ යන කාලේ හරිද? ඉස්කෝලේ යන කාලේ ඔයා කොහොමද ගෙදරින් සල්ලි ඉල්ලගත්තේ? ගෙදරින් සල්ලි අපිට කියන පොකට් මනි දෙනවා කොහොමදත් ගෙදරින් එළියට යනකොට සල්ලි දෙනවා. ඔව් කියා කර දෙනවා. ඉතින් 500ක් විතර දවසකට දවසකට 500ක් විතර දෙනවා ඒ කාලේ පොකට් මනි. ඔය කාලේ කියන්නේ වැඩි ඈතක නෑ. නෑ. ඉස්කෝලේ වල කරේ බෑ. ඒ බබා දැන් එතකොට මේ හැමනම් ඔයාලට 500ක් ඒ කාලේ දුනනම් දැන් මේ 100 100ක ළඟින් ඉල්ලන එක විතර හැම හොඳ නෑ නේද? මුද්දට අර දැන් කොච්චර තිබුණා තරුංගෙන් ඉල්ල පුරුදු වෙලා ඒක පොඩි කාලේ නම් මේක ආපු එක ලැබිලා පුරුදු වෙලා. පුරුදුලා. අපිට නම් ඒ දවස්වල අනේ ඉතින් බස් එකට විතරයි සල්ලි තියෙන්නේ. ඉඳලා ඉඳලා ඉතින් ඔය ගල් බනිස් කිරියක් කන්න වගේ රුපියල් 2ක් 3ක් විතර දෙනවා ඉතින්. ඒතර ඉතින් එදාට ඉතින් දෙලින්ම මුකුත් නෑ. යන්නේ නම් වලව ගාරියෝ කියලා. කවුද? ගල් බනිස් කිඩි කන්නවත් සල්ලි දීලා නෑ. නෑ. අපි වලව කාර්යෝ කියලා කියලා නෑ මං කොහෙවත්. නැද්ද? පොළවෙන් උපන්න මිනිස්සු අපි. අම්මෝ බය බෑ. දවසක් එක පොඩි දරුවෙක් තමන්ගේ තාත්තා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා තත්තම මහන්සි වෙලා සල්ලි හොයන්න තමයි දඟලන්නේ. සල්ලිම හොයන්න. හරි. එහෙනම් වැඩ කරලා මහන්සිලා ගෙදර ආපු දවසක පුතා අහනවා තාත්තගෙන් මේ තාත්තේ තාතේ මොකද තාත්තට පැයට කීයක් ගෙවනවද ඔය වැඩ කරන තැනින්? පුතා පැයකට සාමාන්‍යයෙන් පුතා මට රුපියල් 500ක් විතර වගේ කිට්ටු වෙන්න හම්බෙනවා. ඇයි මොකද පුතා දැන් හැමදාම මේ ගහන්නේ? ඈ තාත්තේ මට පුළුවන් නම් තාත්තට හරිද රුපියල් 200ක් දෙන්න. රුපියල් 200ක්? ඈ තාත්තා තරහද? තල්ලි හොල්ලන්නේ නැහැ මේ මනුස්සයා. රුපියල් 200ක්? रुपयाल මේ ගන්න. කතා තුපල් දෙසිය දෙනවා බබා. හා. පුතාට මුකුත් නැහැ. හරිද? පුදුම සතුටක්. තුම සතුටක් දෙන්නේ. ඊට පස්සේ පුතා ඒක අරගන්නවා. අරගෙන ඊට පස්සේ එයා යනවා ඇඳ ගාවට. ගිහලා එයා කොට්ටේ උස්සනවා. එයාගේ කොට්ටේ උස්සලා කොට්ටේ යට තිබුණු තව සල්ලි ටිකක් එයා ගන්නවා. මේක දකින්න තාත්තා. ආ මේ කාලේ කිනා එකතු කරලා මං හිතන්නේ. මේක දකින්න තාත්තා. දැන් 200ක් කිල්ලුවට මෙයා ගාව තියෙනවානේ. එකතු කරලා තියෙනවානේ. මොකටද මේ සල්ලි එකතු කරන්නේ? ළමයා සල්ලි ටික අතර අරගෙන ගණලා රුපියල් 500ක් හදනවා. හරි? හදලා තාත්තේ. දැන් හරි තාත්තේ. මොකක් දැන් හරි කියන්නේ? තාත්තේ මෙන්න මේ 500 තාත්තා අතට ගන්න. මේ තාත්තගේ පැයක පඩිය. හරිද? තාත්තට පුළුවන් නම් හෙට පැයක් කලින් ගෙදරෙන්න. මෙන්න මේ පැයට හම්බෙන පඩිය තාත්තට මන් දුන්නා. පුළුවන් නම් පැයක් කලින් එන්න. මට ආසයි තාත්තත් එක්ක පැයක් කතා බහ කරන්න. කෑම වේලක් කන්න. මට ආසයි අම්මයි තාත්තයි මමයි ගෙදර මේසෙ ඉඳන් කෑම වේලක් එකට කන්න. පුළුවන් නම් පැයක් කලින් එන්න. තාත්තට බබා ඇස්වලින් සට සට ගාලා කඳුළු වැටෙන පටන් ගන්නවා. මතක තියාගන්න ඔයාගේ කාලය ඔයා ආදරය කරන අය එක්කත් බෙදා ගන්න අනිවාර්යෙන්ම. මොකද ඔබට වුණ නොපෙනෙන සමහර තැන්වලදී සල්ලි වලට හරි නැත්තම් වගකීම් වලට හරි නැත්තම් මොන හරි දෙයකට ඒ අය ඔබට වැහිලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ අයට ඔබව ඔබට අනිත් ප්‍රශ්න වලින් ඒ අය වැහෙන්න පුළුවන්. අමතක වෙන්න පුළුවන්. ඔබ උත්සාහ කරන්නේ ජීවිතේ කොට දා ගන්න. එහෙම කරනකොට අර පැත්තෙන් ගෙදර අය අමතක වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න පුළුවන් තරම් කාලය විනාඩියක් හරි ඒගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඔබ යාගේ වඩාත් දැන ණයර වෙනුවෙන් නේ. ඔව්. අපේ තාත්තට හොම කිව්වා නම් එම. එන්න බප්පත්ත පලාද කියයි.